අයිබුවන් මම වෛද්‍ය හරිඳු විජේසිංහ සන්ධිහා සන්ධියාශිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන ඇඟේ ඉතාමත්ම වැදගත් කොටස අපේ පාදය කියලා නැත්නම් ෆුට් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා දැන් අපේ පාදය කියන්නේ අපේ යටිබාහුවේ කකුලේ යටම තියෙන ප්‍රදේශය ඒකේ ව්‍යුහය තමයි මේ පෙන්වන්නේ ඒක ඇතර වැදගත් කොටස් දෙකක් තියෙනවා එකක් වලලු කර නැත්නම් ඇන්කල් කියලා තමගේ අතින් එකට අපිට ඇන්කල් එක අල්ලන්න පුළුවන් ඒ වගේම ඒ වලලු කර සිට ඉදිරියට එන අස්ථි ටික දැන් මේක විශේෂ දෙය තමයි මේ පාදයේ කියන ව්‍යුහය බැලුවහම මේක වක්‍රයක් තියෙනවා පාදයේ ආච් එකක් තියෙනවා ඒ ස්වරූපයට පිටරන තමයි මේ පාදයේ කියනක හැදිලා තියෙන්නේ පාදයේ ගත්තොත් මේ පැත්තෙන් පේනවා වලලු කරේ ප්‍රධාන අස්ථි දෙකක් තියෙනවා ඒකත් එක්ක තව ඉස්සරහට කකුලේ ඇඟිලි මහපට ඇඟිලි දක්වා තව අස්ථි ගණනාවකින් 20කට වඩා වැඩි ප්‍රමාණයකින් මේක හැදිලා තියෙනවා මේක හැදිලා ඒ විශේෂ වක්‍රය මේක පිහිටනවා මේ වක්‍රය පවත්වා ගන්න මේ පාදයේ විශේෂ තන්තු කීපයක් තියෙනවා අපි මෙහෙම හරහට යනවා ප්ලාන්ට ෆැෂියා කියන තන්තුව උඩින් එනවා අපේ බලනහරය කියන තන්තුව කකුල පිටිපස්සට හවු වෙනවා ඒ වගේම පාදයේ ස්ථාවර කරන අතුරු පැත්තෙන් ටිබියාලිස් කියන තන්තුව තියෙනවා මේ තන්තු ගණනාවක් තියෙනවා මේ පාදයේ වක්‍රය පවත්ව ගන්නත් පාදයේ අපිට ඇවිදීමේදී කම්පනය අවශෝෂණය කරන්නත් ක්‍රියාත්මක කරන්නත් ඒ වගේම මාංශ පේශි ගණනාවක් තමාගේ කෙන්න ප්‍රදේශයේ සිට පාදයට එනවා මේක තමයි ඇත්තටම අපේ පාදයේ කියන එකේ ව්‍යුහය පාදයේ හරි වැදගත් මොකද අපි ඇවිදිනකොට හිටගෙන ඉන්නකොට අපිට ඒ ඔක්කොම කරන්න හැකියාව ලැබෙන්නේ පාදයේ හොඳට තියෙනකොට පාදයේ ප්‍රශ්න හටගත්තාම අපිට එදිනෙදා ඇවිදීම හෝ වැඩ කිරීම වැනි දේවල් හෝ ක්‍රීඩා කිරීම පවා දේවල් කරගන්න බැරි වෙනවා. ඒතර අපි මේ පාදයේ ඇතිවන ප්‍රධානම ප්‍රශ්න ටික මොනවද? ඇතරම් පාදයේ ප්‍රධාන ප්‍රශ්න කීපයක් අපි දකිනවා. එකක් තමයි වැටීමකදී හෝ සමහර විට අධික ලෙස ව්‍යායාම කාලයක් කිරීමේදී මේ අස්ථි මිදීම් ඇති වෙනවා. අපි කියනවා ෆ්‍රැක්චර්ස් කියලා. දැන් කීපයක එන්න පුළුවන්. ඒක වලලු කර ආශ්‍රයෙන් එන්නත් පුළුවන්. ගොඩාක් ලොකු උස්වල් වලින් වැටුනොත් මේ යට තියෙන අස්ථිවල බිඳීමුත් වලලු කරේ ඉස්සරහට තියෙන අස්ථිවල බිඳීමුත් අපි කියනවා මෙටාටාසල් හරියේ තියෙන අස්ථි බිඳීමුත් දකිනවා තවත් තවත් අස්ථිවල ප්‍රශ්න අපි මේ පාදයේ දකින්න පුළුවන්. ඒකම කකුල පෙරලෙනවා අපි අහනවා ඇන්කල් ඉන්ජරිස් කියලා ක්‍රීඩා වලදී හෝ ඇවිදිනකොට කකුල ඇතුල් පැත්තට පෙරලලා ඒ වටේ තියෙන තන්තු ඇදෙන්න පුළුවන්. තවත් පාදයේ අපි ගොඩාක් දකිනවා තන්තු ඇදීම්. ඒ කියන්නේ තමන් යම් කිසි කෙනෙක් ගොඩක් හිටගෙන හිටියොත් හරි බර වැඩි නම් ගොඩක් ලොකු ක්‍රීඩා කරනකොට පාදයේ යට තියෙන අපි කිව්වා කලින් ප්ලාන්ට ෆැෂියා වගේ ලොකු තන්තුවක් අපේ උදේට නැගිනකොට අඩිය දෙක තුනක් තියෙනකොට එන කැක්කුම තමයි ඒක. අපි කියනවා ප්ලාන්ට ෆැෂයිටිස් කියලා. ඒ වගේම පාදයේ පිටිපස්සේ බලනහරය හයි වෙනවා. ඒ ප්‍රදේශයේ හෝ ඊට ටිකක් උඩින් බලනහරයක් කැක්කුම් වෙනවා. පාදයේ ඇතුල් පැත්ත පොඩ්ඩක් ඉදිමෙලා ටිබියාලිස් තන්තුවේ කැක්කුම් වෙනවා. මේ පාදයේ අපි තවත් දකිනවා ආතරයිටිස් රෝගය, රුමටොයිඩ් ආතරයිටිස්, සොරයිටික් ආතරයිටිස් වැනි රෝග දකිනවා. ඒකම අපි සමහරට ගවුට් රෝගයේ මේ මහපට ඇඟිලි ආශ්‍රිතවත් සමහරට මේ ඇඟිලි ඇද වෙන හැලුක්ස් වර්ගයේ ආතරයිටිස් වර්ගයත් අපි පාදයේ දකිනවා. කකුල් පාදයේ ගත්තාම තව සමහරු අපි දකිනවා පාදයේ ඉදිමෙන එක ආතරයිටිස් එන්න වෙන්නත් පුළුවන්, විෂබීජ හෙන්න පුළුවන්. සමහරට ලේනහර ප්‍රශ්න හින්දාත් මේ කකුල ඉදිමෙන ස්වරූපයක් දකින්න පුළුවන්. මේ තමයි ප්‍රධාන වශයෙන් අපි පාදයේ දකින්නේ. තවත් ඉතින් ස්නායු අමාරු රුධිර ලේනහරවල ප්‍රශ්න අපි පාදයේ දකිනවා. කකුල හිරිය වගේ එන ඒවා ඒවත් සමහරක් ආගේ අපි දකිනවා. ඉතින් මේ පාදයේ කැක්කුම් එන්න හේතු ගොඩක් තියෙනවා. එක ප්‍රධාන හේතුවක් තමයි ගොඩක් වෙලා හිටගෙන ඉන්නවා හරි ඇඟේ බර වැඩි නම් හරි අපි කියනවා වැරදි පාවහන්. ඒ කියන්නේ කකුලේ වක්‍රය සපෝට් වෙන්න පාවහන් පාවිච්චි කරන්නේ නැත්නම් ක්‍රීඩාවලදී හරි පාවහන් පාවිච්චි කරන්නේ නැත්නම් මේ කකුලේ ප්‍රශ්න එන්න පුළුවන්. අපි එතකොට මේ වගේ රෝගයක එන රෝග ලක්ෂණ මොනවද? ඒතර පාදයේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඇත්තටම එන්නේ වේදනාව තමයි ප්‍රධාන රෝග ලක්ෂණය. මෙහිදී තමන් ඇවිදිනකොට වේදනාව එන්නත් පුළුවන්. තවත් සමහරක් ඒවයි කැක්කුමෙන්නේ ඇත්තටම විවේකයෙන් එක්ක වාඩිලා ඉඳලා නැත්නම් උදේට නැගිට්ටහම පළවෙනි අඩි දෙක තුන තියෙනකොට යටිපතුලේ හෝ බලනහර කැක්කුම් එන්න පුළුවන්. තවත් පාදයේ ආතරයිටිස් රෝගය නම් විශේෂ දේ වෙන්නේ ඉදුමමත් එක්ක විශාල කැක්කුමක් තියෙනවා. විශේෂට තේ කැක්කුම තියෙන්නේ උදේවරු. ඉතින් පාදයේ ප්‍රශ්නයක් තියෙනකොට තමා වහාම වෛද්‍යවරයෙකුට යොමු වෙත අවස්ථා මොනවද?
එකක් තමයි පාදයේ ඉදිමුම සහ උණ තියෙනවනේ. ඒ කියන්නේ ඉදිමිලා රතු පාටයි උණයි නම් මොකද ඒක විෂ බීජයක් වෙන්න පුළුවන්. එතනදී වෛද්‍යවරයෙකුට වහාම යොමු වෙන්න ඕනේ. ඊට අමතරව වැටීමකින් පස්සේ හෝ ටිකක් ලොකු උඩකින් වැටුණාට පස්සේ පාදයේ කැක්කමක් වෙනවා. මොකද බිඳුමක් වෙන්න පුළුවන්. විශේෂයෙන් ඒ වගේ දෙයකින් පස්සේ තමාට ඇවිදීමට අපහසු නම් ඒත් වෛද්‍යවරයෙකුට යොමු වෙන්න ඕනේ. පාදයේ ඉදිමුම විශාල තද වේදනාවක් එක්ක ඉදිමුම තියෙනවනේ. මොකද ආතරයිටිස් රෝගය වෙන්න පුළුවන්. එතකොටත් වෛද්‍යවරයෙකුට යොමු වෙන්න ඕනේ. අනිත් ඒවට අපි කියන මූලික ප්‍රතිකාර ක්‍රම ගෙදරදි කරලා බලලා ඒත් අඩු නැත්තම් වෛද්‍යවරයෙකුට යොමු වෙන්න. එතකොට වෛද්‍යවරයා වෙත ආවහම මොකද වෛද්‍යවරයා කරන්නේ? ඉතින් ඇත්තටම අපි මුලින්ම බලන්න ඕනේ වැදගත්ම දේ මේ වේදනාව එන්න හේතුව මොකද්ද? අපි කියනවා රෝග නිర్ణය නැත්තම් ඩයග්නොසිස් එක කියලා. අපි ඒක බලන්න අපි කරන්නේ ඇත්තටම රෝගියාගෙන් විස්තර ලබා ගන්නවා මේ ප්‍රශ්නේ කොහොමද හටගත්තේ කියලා. ඒකම අපි විස්තර අහලා මේ අපි පාදය පරීක්ෂා කරනවා. අපිට නොඑක් ටෙස්ට් වර්ග තියෙනවා පාදය පරීක්ෂා කරලා බලන්න රෙඩේ මොකද්ද කියලා බලන්න. ඒ වගේම ලේ රිපෝට් ආතරයිටිස් නම් අපි ලේ රිපෝට් ලබා ගන්නවා. ඒ වගේම කැඩුමක් විඳුමක් තියෙනවද කියලා බලන්න අපි එක්ස්රේ ලබා ගන්නවා. අවශ්‍ය නම් අල්ට්‍රාසවුන්ඩ්ස් කැහනවා MRI වලට අපි යනවා වඩාත් හොඳට මේ ඇතුලේ තියෙන දේ බලන්න. අපි ඊට පස්සේ රෝගය හොයාගත්තට පස්සේ අපි මොනවද කරන්නේ? ඉතින් ගෙදරදි කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. ඒකට තමයි පාදයක ඇක්කුමක් තියෙනවා නම් තමාට අයිස් වලින් තවන්න පුළුවන්. මෙතනදී මතක තියාගන්න කොයි වෙලේවත් අයිස් පුරවපු බාල්දියක් හෝ ඇතුළට කකුල දාන්න එපා කවදාවත්. අයිස් ටික කවර් එක එක්කව කරලා පාදේ උඩින් විනාඩි 15ක් වගේ තියන්න පුළුවන් පය තුනෙන් තුනට. ඒකම තමාට පුනහරි කම්ප්‍රෙෂන් අර මේස් එකක් වගේ තියෙනවනම් දාන්න පුළුවන්. ඒතර පාදයේ කැක්කුමක් තියෙන කෙනෙක්ට අපි කියනවා පොඩ්ඩක් රෙස් කරන්න කියලා. හාන්ස් වෙලා කකුල කොට්ටයක් තියලා පොඩ්ඩක් උස්සලා රෙස් කරලා බලන්න. ආලේප හරි වේදනානාශක තියෙනවනම් දවස්වල් දෙකක් අරන් බලන්න පුළුවන් අඩු වෙනවද කියලා. අඩු වෙන්නේ නැත්නම් හැබැයි වෛද්‍යවරයාට යොමු වෙන්න. අපි ප්‍රතිකාර වශයෙන් පාදේ අපි රෝගේ හොයාගත්තට පස්සේ කරන්නේ අපි බෙහෙත් පෙති පාවිච්චි කරනවා වේදනාව අඩු කරන්න. ආතරයිටිස් ලෙඩක් අපි දන්නවා රුමටොයිඩ් ආතරයිටිස් හෝ සොරයිටික් ආතරයිටිස් හෝ ගවුට් ආතරයිටිස් යන රෝගවලදී තද වේදනාවක් එනවා. ඒකත් එක්ක හන්දි විනාශ වෙන්න පුළුවන්. අපි මේ හන්දිය විනාශ වීම වළක්වන්න බෙහෙත් වර්ග අපි කියනවා ඩිසීස් මොඩිෆයින් ඩ්‍රග්ස් කියලා තියෙනවා. අපි ඒවා පාවිච්චි කරනවා මොකද මේ පාදේ විනාශ වෙනක වළක්වන්න ඒ වගේ දෙයකදී. ඒ වගේම ඉන්ජෙක්ෂන් වර්ග අපි පාවිච්චි කරනවා කැක්කුම අඩු කරන්න. නොඑක් තන්තු තියෙනවා. සමහර තන්තු වලට අපි ඉන්ජෙක්ෂන් ගහන්නේ නැහැ. නමුත් සමහර තන්තු තියෙනවා අපිට ඉන්ජෙක්ෂන් ගහලා කැක්කුම ඉක්මනටම අඩු කරලා දෙන්න පුළුවන්. අපි ඊට පස්සේ පාදයට අවශ්‍ය ආධාරක ඇන්කල් සපෝර්ට්ස් වලට යනවා. කැඩුම බිඳුනක් හොයාගත්තොත් අපි ඒක අවශ්‍ය නම් ශල්‍ය වෛද්‍යකෙට යොමු කරනවා. මෙයා තමයි අපි වෛද්‍යවරු වශයෙන් පාදයේ තියෙන ප්‍රශ්න වලට ප්‍රතිකාර කරන්නේ. ඊට පස්සේ අපි අවශ්‍ය නම් රීහැබ් කියලා තියෙනවා ෆිසියෝതെරපි ක්‍රම මගින් පාදයේ තියෙන චලන පරාසය අඩුයි නම් ඒ චලන පරාසය අපි හදලා දෙනවා. ඒ වගේම පාදයේ තියෙන දුර්වලතාව තිබෙනවා නම් ඒතනදී මාංශ පේශි ශක්තිමත් කිරීමේ සහ ඇදීමේ ව්‍යායාම පටන් ගන්නවා. යම්කිසි කෙනෙක්ට ගෙදරදී හරි වැදගත් මේ පාදයේ කියන එක හරි වැදගත් දෙයක් පාදයේ ප්‍රශ්න එන්නේ නැතුව තියාගන්න හැටි. එකක් තමයි තමාගේ ඇඟේ බර නිසි ප්‍රමාණයට තියාගන්න ගොඩක් වැඩි කරගන්න එපා. තමන් ගොඩක් හිටගෙන ඉන්නවා නම් ඇත්තටම විටින් විට වාඩි වෙන්න කියලා කියනවා. විශේෂයෙන් ගොඩක් හිටගෙන ඉන්න රැකියා කරන කට්ටියට පාවහන් ගත්තොත් හෝ සෙරෙප්පු ගත්තොත් පුළුවන් තරම් කකුලේ වක්‍රයට අනුකූල පාදයේ ඇතුලේ වක්‍රයක් තියෙන පාවහන් පාවිච්චි කරන්න. මෙහිදී අපි පිරිමින්ගේ සපත්තු ඇතුළට නම් දාන්න පුළුවන් ජෙල් සපෝර්ට්ස්. කාන්තාවන්ට විශේෂ සෙරෙප්පු වර්ග ගන්න තියෙනවා. මේක මේ වක්‍රේ පිහිටන මේ වගේවා පුළුවන් තරම් පාවිච්චි කරන්න. ක්‍රීඩාවලදී අධික ලෙස උඩපයින් ඒ කියන්නේ කකුලට විශාල බරක් යොමු වෙන ව්‍යායාම කරන්න එපා. තව අපි බර උසුලන ව්‍යායාම අපි කියනවා ඇවිදින වගේ ව්‍යායාම කරනවා නම් දිවීම වගේ හැමදාම කරන්න එපා. දවසක් අර දවසක් හරියමං පාවහන් එක කරන්න. අපි ඊළඟට ඔයගලන්ට ව්‍යායාම කීපයක් පෙන්වනවා පාදයේ කැක්කුම අඩු කරන්න ගෙදරදී කරන්න පුළුවන් ව්‍යායාම. මෙතනදී වැදගත් වෙන්නේ මේවා කළා කැක්කුම් වැඩි වෙනවා නම් නවත්තලා කාට හරි පෙන්නන්න. නමුත් මේ ව්‍යායාම කරලා බලන්න පුළුවන් විශේෂයෙන් තන්තු ඇදීම් වලදී කැක්කුම අඩු වෙනවාද කියලා. ස්තුතියි. දැන් අපි බලන්නේ ඇචිලස් ටෙන්ඩිනයිටිස් රෝගයට කරන ව්‍යායාම. මේකෙදී අපි පළවෙනි ව්‍යායාමයේ වන්නේ ඇඟිලි තුඩු වලින් හිට ගැනීම. මේකෙදී අපිට ආධාරකයක් විදිහට පුටුවක් පාවිච්චි කරගෙන ඇඟිලි තුඩු වලින් හිට ගැනීම කරනවා.
තප්පර 10ක් රඳවගෙන ඉන්න වාර 10යි. ඔබට ලොකු වේදනාවක් තියෙනවා නම් තප්පර 10ක් රඳවගෙන ඉන්න ඕනේ නැහැ. එහෙනම් තප්පර 5යි වාර 5ක් කළාම ඇති. දැන් අපි බලමු calf muscle එක. එහෙම නැත්නම් බත් කෙන්ඩ ඇදීමේ ව්‍යායාමය. මේකෙදි අපි එක කකුලක් ඉස්සරහින් තියාගෙන අනිත් කකුල පිටිපසින් තියාගෙන ඉස්සරහින් තිබ්බ කකුල නැමීමකට ලක් කරනවා. අපිට ඕන නම් මේකෙදි බිත්තිය අල්ලගෙන කරන්න පුළුවන්. මේකෙදි අපිට මේක තමයි බත් කෙන්ඩ කියන්නේ. මේ muscle එක ඇදීමක් දැනෙනවා. තප්පර 10ක් රඳවගෙන ඉන්න. කෙලින් වෙන්න. ඊළඟට අනෙක් කකුල. කොන්ද නැමීමක් කරන්නේ නැහැ. කොන්ද කෙලින් තියාගෙන තමයි මම ව්‍යායාමය කරන්නේ. මම ව්‍යායාම කරන්න කලින් කකුල උණු වතුරයක දාගෙන ඉන්න විනාඩි 15ක්. ඊට පස්සෙ මේ ව්‍යායාම කරන්න. දැන් අපි බලන්නේ plantar fasciitis කියන රෝගයට කරන ව්‍යායාමය. මේකෙදි අපි පළමුවෙන්ම කරන්නේ උදෙන්ම නැගිට ගමන් කරන ව්‍යායාමය තමයි ඉස්සෙල්ලාම පෙන්වන්නේ. කකුල උඩට ඔසවා ඇඟිලි ඇඟ දිහයකට ඇදීමක් කරනවා. මේකෙදි අපිට යටිපතුලේ තියෙන fascia එක ඇදීමකට ලක් වෙනවා. තප්පර 10ක් රඳවගෙන ඉන්න. අතාරින්න. වාර 10ක්. වාර 10ක් කරන්න අපහසු නම් තප්පර 10යි වාර 5ක් කරන්න. දෙවෙනි ව්‍යායාමය වන්නේ plantar fasciitis වලට කරන. මේකෙදි අපිට උණු වතුර බෝතලයක් හරි ඝනකම් උණු වතුර බෝතලයක් හරි රෝලින් පින් එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. කකුල යටින් උණු වතුර බෝතලේ හරි රෝලින් පින් එක හරි තියලා කකුල ඉස්සරහට සහ පිටිපසට ගැනීමක් කරන්න. මේකෙදි අපි කරන්නේ plantar fascia එක ඇදීමකට ලක්වීමක්. මේක විනාඩියක් විනාඩි දෙකක පමණ කාලයක් කරන්න. දැන් අපි බලන්නේ ඇන්කල් ඉන්ජුරි එකදී. ඒ කියන්නේ ඇන්කල් ස්ප්‍රේන් එකදී කරන ව්‍යායාම මොනවද කියලා. අපි ව්‍යායාම කරන්න කලින් අයිස් වලින් තවන්න විනාඩි 15ක්. මේකෙදී අපිට අයිස් පැක් එකක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අයිස් කියුබ්ස් shopping bag එකකට දාලා තුවායක ගැට ගහලා ආබාධ වුණ තැනට තියන්න පුළුවන් විනාඩි 15ක්. තියලා ඉවර වෙලා තමා ව්‍යායාම කරන්නේ. මේකෙදී අපි පළවෙනිම කරන්නේ ඇන්කල් එක ඉහළට සහ පහළට ගැනීමක්. වාර 10යි. ඉහළට 10යි පහළට 10යි. මෙම ව්‍යායාමය කරනකොටත් වේදනාව එන තැනට එනකම් විතරක් කරන්න. එතනින් එහාට කරන්න යන්න එපා.